खाई दाल दुए दुए पुते මේක අර පන්තිදි නම් මේ ලස්සරට කියන්න පුළුවන් නේද? මේ දැන් එක්කෙනෙක් විරිදු ගායනා කරනකොට අනිත් අයට කියන්න පුළුවන් ඔය ඒක සැබැයි 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 කියන එක. දැන් ටීචර් තමයි කියන්නේ අර විරිදු පෙර දැන් මෙන්න මේ විදිහට කස්වල නගිනු එපා පයලිසා වෙටි කුතේ ගැඹුර නොදැන ජලය සැමැස කෙලිසෙන් ලම් එපා දුවේ. එතකොට ඔයාලා කියන ඒක සැබැයි 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 කියලා කියන්න බලන්න. ඒක සැබැයි සැබැයි සැබැයි. අන්න හරි. ඒක සැබැයි සැබැයි සැබැයි. ඒක ඔව් දෙන්න. ඒක සැබැයි සැබැයි සැබැයි.
මොකද අපේ අලුත් පාඩම දැන් මේක ලියන්න ඉඳ තියන්න හොඳේ ඉඳ කියලා අපි ඔව් ජලය කියන පාඩම අපි අලුත් පිටුවකට ගිහිල්ලා ඒ පාඩමේ නම ලියාගරින් ජලය ජලය right ප්‍රධාන මාතෘකාවක් මේ නිසා යටින් ඉරක් අඳින්න පාඩ පැන්සලකින් ජලය කියන මාතෘකාව පුතේ මේ මේ පාඩමේදී ආරක්ෂාව හා පරිස්සම පාඩම වගේම ජලය කියන පාඩම ගොඩක් ලොකු පාඩම හොඳද මේ පාඩමේ තියෙනවා අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ජලය ගැන ජලය ඔයාලා දන්නවනේ ස්වභාවික සම්පතක් නේ අපි ඉපදෙනකොටම අපිට ජලය කියන දේ අපිට ලැබෙන තියෙන ඔය ජලය කියන වචනේ තැ පිටුෙම්මද අලුත් පිටුවක අලුත් පිටුවක මේ නේද අපිට ජලය කියන සම්පත ස්වභාවධර්මයෙන් අපිට ලැබිලා තියෙන්නේ ඔයාලට නේ ජලය ලැබෙන ක්‍රම රාශියක් තියෙනවා ඉතින් මිනිසු ඒවා ජලය ලබා ගන්න අහන්නෝ දැන් සමහර පුතේ මිනිසාට ජලය ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක් නේද එදිනෙදා පරිහරණය කරනකොට හැබැයි අපි ජලය අපතේ යවමු නේ ජලය අපිරි සිදු කරනවා අපි ඒවා නොකරන්න අපි වග බලා ගන්න ඕනේ ඉතින් මේ මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න ඕන ඕක තමයි ඊට අමතරව අපි ඉගෙන ගන්නවා ජලය නිසා පරිසරය සුන්දර වෙලා තිබෙන විදිය නේද ඒ ගැන අපි කිස්සේකෝ සානිනවා ඊට පස්සේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නේ කොහොමද කියන එක ඒ වගේම ජලය සිදු කරගන්නේ කොහොමද කියන එක ඒ වගේම ජලය ගැන අපි විවිධ නිර්මාණවල තැන්දී දෙනවා මේ පාඩම අවසානයේදී right එහෙනම් අපි දැන් ඔයාලා මෙහෙම කල්පනා කරන්නකෝ මේ අවට පරිසරයේ ජලය නිසා පරිසරය අලංකාර වී ඇති ස්ථානය ගැන මතක් කරන්න right අපි එක ලියා ගන්න ඉස්සර වෙලාම තරුවක් බලන්න ජලය නිසා පරිසරය අලංකාර වී ඇති ආකාරය ජලය නිසා පරිසරය අලංකාර වී ඇති ආකාරය ජලය නිසා පරිසරය අලංකාර වෙනවා නේද ජලය ගලාගෙන යන තැනක් බලන්නකො කොච්චර ලස්සනද කියලා ගංගා ඇලදොල පොකුණු නේද දිය ඇලි ඔව් ඒවා ගලාගෙන යනකොට අඳු අතරින් ගංගා ගලාගෙන යන ගල් අතරින් ගලාගෙන යනකොට ඒතර ලස්සනයි නේද පොකුණක ජලය රැඳිලා තියෙනකොට ලස්සනයි නේද වැවට ජලය පිරීලා තියෙන ගොඩක් ලස්සනයි ජලය තිබෙන හැමතැනම ලස්සනයි ලස්සන මේ ජලය පහලට කඩාගෙන හැල්ලකොට නේද ලස්සන අපිට කියලා ඉවර කරන්න බැහැ වලවල එහෙනම් අපි පින්තූර ටිකක් බලමු මේ එතකොට වාගේ තව පැහැදිලි වේවි ජලය නිසා පරිසරය කොච්චර මේ වල ටිකක් අදිනාද මම කියනවා කොච්චර ලස්සන වෙලා තියෙනවද කියලා අපි බලමු මේ පින්තූර ටිකේ ඔබට සර් පෙන්නන්න යන්නේ ඒ වගේම ඔයාලා අහගෙන ඉන්නත් ඕන හොඳේ පෙන්නනකොට අහගෙන ඉන්න ඕන ආර
මේ පින්තූරේ බලන්න. මේ ගංගාව හරියට වෙන්න. ඔව් ගංගාවක් තිසා පරිසරය අලංකාර වී ඇති හැටි. ගංගාවක් තිසා. එහෙම. බලන්නක මේ ගංගාව කඳු වතරින් ගලාගෙන යනකොට කොච්චර ලස්සනද කියලා. දිය මේ දෙපැත්තේ ඉවුර තියෙනවා. දැන් මේ ඉවුරට මිනිස්සු ඇවිල්ලා තින බලන්න නේද? ඔව් ගංගාවේ අලංකාරය මේ ලක්ෂණ ගල් නැතරින් හඳු වතරින් ගලාගෙන යනකොට තියෙන ලක්ෂණ කොච්චරද කියලා බලන්න ඕන ජලයේ තිබෙන තැනක ගස් එහෙම හොඳට ප්‍රාණවත්ව හැදිලා තියෙන කොළපාට නේද ගස් මාළු ඉන්න ඇති නේද ජීවිත සත්තු ඉන්න ඇති ජලය අතර ඉතින් එයාටත් මේ ලොකු ප්‍රයෝජනයක් මේ මේ ජලය ගලාගෙන යන දැන් මේ වගේ පොකුණක බලන්න ජලය පිරල තිබෙන තැනක නේද කොච්චර ලස්සනද කියලා ඔව් මේ වගේ පොකුණ ඉතින් ජලයේ හැදෙන මල් වර්ග පේන ඔයාලට මේ තියෙන පහල තියෙන පොකුණ ජලයේ හැදෙන ගස් වර්ග ඒ ආවට හැදෙන ගස් නේද ඔව් මේ වගේ පොකුණක් වාර ගෙදර හදා ගන්න පුළුවන් එතනත් මේ අපිට නිදහසේ නේද සැනසille ඉන්න පුළුවන් තරම් මේ දැන් මෙතන පුටුවක් එහෙමත් කියලා කියන්නේ නිදහස් වෙලාවට ඇවිල්ලා වාඩි වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා අපිට සතුටක් නේද විඳින්න පුළුවන් ඉතින් ඒකත් මිනිස්සු ප්‍රයෝජනයට ගන්නවා ජලය තිබෙන තැනක නේද අපිට විනෝදයෙන් ගත කරන්න හොඳ තැනක් නේද ඔයාලා දැන් ට්‍රිප් එකක් යනකොට උනත් කෑම කන්න නතර කරන්නේ මේ වගේ එක්ක වැවක් ළඟ එක්ක ගඟක් පස්සේදී ඒ වගේ ජලයේ තිබෙන තැන්ව අපි සොයාගෙන යනවා right ඔව් දැන් මේ වගේ තැනක් සමහරවිට ඉතින් ඒ සත්තු නේද ඉතාලි නිදහසේ ඉන්නවා මේ ජලයේ තිනකොට මාළු වගේ සත්තු කොකා කෙරවත්තා නේද කොරවක්සා කියන ඒ වගේ සත්තු मल वार नहीं මේ ජලාශ විශාල ජලාශ තියෙනවා ලංකාවේ තියෙනවා ගොඩක් වැවුනිම ඒවා අපි හදාගන්න පුළුවන් ඒ වගේ දැනුත් ගොඩාක් ලස්සන ආලංකාර නේ වටේ කැලෑව තියෙනවා ඒ කැලෑව වලටත් හොඳයි මේ ජලය තියෙන නිසා ඒවත් ප්‍රාණවත්ව කොළපාටට තියෙනවා නේද පුතේ ඔය දැන් බලන්න මේ දියයි ඒක නම් ලංකාවේ එකක් නෙවෙයි सुंदर दिया है लखा देने सुंदर मेन जाले नैतिवेन दे මිනිස්සුන්ට බොන්න වතුර නැති වෙනවා පිරිසිදු වතුර නේද බොන වතුර හොයන්න මිනිස්සුන්ට යන්න බෑ මඩ වතුර තමයි බොන්න වෙන්නේ දැක්කද ජලය නැති පොළොවේ ඉදිතරේන ගස් වැල් මැරිලා යනවා නේ සතුන්ට මොකද වෙන්නේ සතු ජලය සොයාගෙන ගිහිල්ලා නැති තැන ඔව් මැරිලා මේ වගේ සතුන්ට පීඩාවක් ඒ ගස්සල් පවාරේ බල් ජාලේ නැතිවෙත් මොකද වෙන්නේ කියලා ඒක නිසා එනම් දැන් ඔයාලට පේනවද ජලයේ තිබෙන තැන් මෙන් බල සුන්දරත්වය නේ ගස්සල් සත්තුේ හැමෝටම හොඳයි හැබැයි ජලයේ නැතිවෙනොත් එහෙම හැමෝටම ඒක පීඩාවක් මේ දුක් විඳින වෙනවා අපිට ජලයේ නැතිවෙනොත් එහෙම කරදරයක් වෙනවා නේද right ඉතින් මේ
අපි වතුර බොනකොට දැන් මෙහෙම වතුර බිව්වොත් මොකද වෙන්නේ? මෙහෙම වතුර බොනෝනේ ඔයාලා ටැප් එක කරලා. දැන් ඔයාලට පේනවද ගොඩක් වතුර අපතේ යනවා කියලා යකින්. අතට යටින් වතුර අපතේ යනවානේ. කටට යනවට වඩා බිමට වැටෙන ප්‍රමාණය වැඩි. නේද? ඔනේ ජලය අපතේ යවන එක ක්‍රමයක් තමයි ඔක. ඔයාලා දන්නේ නැතුව ඔක කරනවා. මේ ඒ විදිහට වතුර බිව්වොත් කකුල් සෝදනවා. මෙන්න නියම ක්‍රමය. මේක හොඳයි නේද? ටැප් එක ඇරලා වීදුරුවකට හෝ කෝප්පයකට අරගෙන බොණේක තමයි සුදුසු ක්‍රමය. ඒකොට ජලය අපතේ යනවා අඩුයි. නේද? දැන් ඔයාලට දැන් දැක්කද මේ පින්තූර වලින් ජලයේ තියෙන වැදගත්කම කොච්චරද කියලා? ඉතින් මේ ජලය නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ කියලා නේ? දැන් ඔයාලේ ප්‍රදේශවල නම් ජලය ඕන තරම් තියෙන මේ දැනුත් මේ වැස්ස තිබුණා නේද? නමුත් ඉතින් අපිට කියන්න බෑ සමහර විට වැස්ස නැති වෙන්න පුළුවන්. මේ එහෙම වුණොත් අපිට ජලයේ තියෙන ප්‍රයෝජනය ගොඩක් දැනෙනවා. ආ සමහර මේ ජල කරාම එහෙම විවෘත කරලා එනවා නේ. ඇරලා එනවා දන්නේ. ඉතින් එතකොට ජලය ගොඩාක් අපතයන්. right. ඉතින් හොඳයි. ඒ පින්තූර වලින් ඔයාලට පැහැදිලි වෙනවා ජලයේ තියෙන වටිනාකම. නේද? හොඳයි. දැන් ඔයාලා මෙතන මාතෘකාව කියපු ජලය නිසා පරිසරය අලංකාර විය යුතු ආකාරය. දැන් අර පින්තූර වලින් ඔයාලට ඔන්න හොඳට අවබෝධ වුණා කොහොමද ජලය නිසා පරිසරය අලංකාර විය යුතු හැටි. ඒකේ චිත්‍රයක් ඔතන යට අඳින්න ඕන. තේරුණාද? ජලය නිසා පරිසරය අලංකාර විය යුතු ආකාරය චිත්‍රයක් අඳින්න ඕන ඔය පිටුවේ. පුළුවන්ද? පුළුවන්. තියෙනවද? දැන් හැබැයි මතක තියාගන්න ඉතින් අඳිනකොට ඔයාලා මේ ඒ ජලය විතරක් ඇඳලා හරියන්නේ නැහැ. ඒ වටේ පරිසරය අලංකාර වෙලා තිබෙන විදිය අඳින්න ඕන. සත්තු සමහර විට වතුර බොන්නේනවා, ගස් වැල්ලා තියෙනවා, මාළු නිදහසේ පීනනවා. ඔය ජලයේ පිපෙන මල් වර්ග ලස්සනද කෙපිලා තියෙනවා. නේද? මේ වගේ වැඩක් නැහැ. මෙන්න මෙන්න පැහැදිලිද? එහෙනම් ඒ පිටු අතරින් අපි right අපි යමු ඊළඟ කොටසට. හොඳයි. එහෙනම් ඊළඟ පිටුවට යන්න ගමු. මොකද සර් ඊළඟට තියෙන්නේ? ඔව් ඊළඟට තියෙන්නේ අපිට ජලය සපයා ගන්න ක්‍රම. මිනිස්සු ජලය සපයා ගන්න ක්‍රම ගැන කතා කරන්නේ. මොකද අපි ඒකට මාතෘකාව ලියලි මොනින්මනේ. අය තරවක් දාගෙන මිනිස්සු ජලය සපයා ගන්න ක්‍රම
මිනිසුන් ජලය සපයා ගන්න ක්‍රම जल कराम वीडियो मैं बालमु सर मामा दहाई आपले हुआ ट्रैवलिंग एंड कुकिंग एक्सपीरियंस समके वाटे
අපේ ප්‍රදේශයේ වගේ වැව් පොකුරු ඒව නැහැ. වැව් නම් තියෙනවා. මේ නැහැ මොනවද ගංගා නැහැ. ගංගා යන්නේ කොළඹ යටි. නේද? ඒක පේන්නේ නැහැ අපිට උඩින් වතුර ගන්න බැ අපේ වගේ. ඒක නිසා පොළවේ ගොඩාක් ගැඹුරු තමයි වතුර තියෙන්නේ. ඒක उदेना ආන්ඩියාලින්දට පින්තූරයක් හොයලා ඔතන යටින් අල්වන්නේ. අනිවාර්යයෙන්ම ආන්ඩියාලින්දට පින්තූරයක් හොයාගන්න. හරි? මොකද අපි දන්නේ තියෙන එක. යාපනයේ ගියොත් බලන්න පුළුවන්. යාපනයේ ගියොත් ඒක බලන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් හරියට ආන්ඩියාලින්දත් බැලුවා. හයි මේවයි එහෙනම් ඔයාලා ආන්ඩියාලින්දේ පින්තූරයක් හොයලා ඔතන යටින් අල්වන්න. ආන්ඩියාලින්ද ලියන ඔලිවිය බලන්න ආන්ඩියා සංයක කියන්නේ ආන්ඩියා නේද අපිට තරුන්දාන් කියන්න මේක පින්තූරයක් බලන්න ඕනේ හොඳයි විල ඔලිවිය එහෙම ගන්න පුළුවන් හොඳයි පුතේ එහෙනම් අපේ පාඩමේ පාඩම අද අවසන් වෙනවා අපේ පන්ති අදී ටිකක් සම්මක ඔව් මෙතනින් අවසන් වෙන බෑ මේ